විෂංකයා විශ්වාසනීය දැක්ම. දැන් අපි බැලුවොත් මේ පැවති දූෂිත ආණ්ඩුව පරාජය කරන්න පුළුවන් වුණේ 2018 පළාත් පාලන මැතිවරණය අපි පොහොට්ටුවෙන් තරඟ කළා. ඒ වගේම ඒ ආණ්ඩුව වෙනස් කළා අලුත් ජනාධිපතිතුමෙක් ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වුණෙත් පොහොට්ටුවෙන් තරඟ කළා. ඒ හින්දා මේ වෙනකොට අපේ රටේ ජනතාව දකින ඉතාම සුබවාදී ලාංඡනය පොහොට්ටුව. එහිඳ පොහොට්ටුවෙන් තරඟ කිරීම වඩා සුදුසුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් අපි පොහොට්ටුවෙන් තරඟ කළා ජනාධිපතිවරණයේ සහයෝගය ලබා දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ නැහැ ඔවුන්ට සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවේ කියලා. එහිඳ පොහොට්ටුව වඩා හොඳ ජයග්‍රාහී මානසිකත්වයක් ජනතාව දකින ලකුණක් වගේම ඉතාම සුබවාදී ලකුණක් හැටියට තමයි ජනතාව දකින්නේ. එහිඳ අපිට අවශ්‍ය ජයග්‍රහණය, එහිඳ ජයග්‍රහණයට සුදුසුම ලාංඡනය පොහොට්ටුව කියලා අපි විශ්වාස කරනවා. පොහොට්ටුවෙන් තරඟ කිරීම වඩා හොඳයි, සුදුසුයි, ජනතාව පිළි අරගෙන තියෙනවා. එහිඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මං හිතන්නේ නැහැ ඒකට ගැටලුවක් නිර්මාණය කරයි කියලා. මොකද අපි සියලු දෙනාටම අවශ්‍ය එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ආණ්ඩුවක් ගොඩනැගීම. දැන් අපි පොහොට්ටුව ලකුණෙන් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පළාත් පාලන ආයතන ගොඩනගලා තියෙනවා. ඒ වගේම ජනතාව එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරලා ගෝඨාභය රාජපක්ෂමැතිතුමා ජනාධිපතිවරයා හැටියට පොහොට්ටුවෙන් පත් කරලා තියෙනවා. ඒ හින්දා ඊළඟ නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා බවට පත් වෙන ආණ්ඩුවක් සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් අලුත් පාර්ලිමේන්තුව නිර්මාණය කිරීමත් පොහොට්ටුවෙන් සිදු කිරීම වඩා යෝග්‍යයි. නැහැ ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා කරේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවසානයේ මොන මතවේදාත්මක තත්ත්වයක් තිබ්බත් එකඟතාවයක් පළ වුණා පොහොට්ටුවෙන් තරඟ කරන්න. ඒ හින්දා මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ වගේම අපි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ප්‍රතිපත්තිය තුළ ඉන්න කණ්ඩායම අපිව අනුමත කර මේ රටේ 170,000 ජනතාව අනුමත කරපු කණ්ඩායම. ඉතින් පොහොට්ටුව තමයි වඩා සුදුසු සහ ජනතාව විශ්වාස කරන ලකුණ. Breaking.lk